वो डेविरिन के लगे ना हमोट में अभी पटांग का मुलेशन ने काटती ऐड देना का राइट मेवे ने कोट मामा व्यालत्ते का कतार कर लती है ना वा माँ वहनों ने इधर पहले हमोट में ओ सर राइट थैंक यू मेवे ने कोट अभी व्यालत्ते कतार कर लती ना सेंटेंसेस ऑलमोस्ट 25 එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකෙම තවත් කොටසක් මම ඉස්සෙල්ලා ස්ක්‍රීන් ෂෙයා එකක් දෙන්න right මේ වෙනකොට ආලා මෙන්න මේ වගේ sentences 25ක් patterns 25 patterns ආදියා Puma raise hand කරලා දිනවා කතා කරන්න පුළුවන් हर बार दी मार्क करने हर ये तो कौन टा है दल सर रैंडमली राइट इतिंग में ये तो कौन टा है दें पटांग का तीसरा क्लास है क्या राइट ये तो कौन टा ए वी सी पाहा अभी किए ना वां पॉजिटिव फॉर्म ने वाले दाना ने पॉजिटिव नेगेटिव के लग गया ना नहीं पॉजिटिव के अन्य अत्यंत किए ना आर्थ एक अन्य सिद्ध ओ किए नहीं कर, पुलुआंग किए नहीं कर, वैसे तो हम पॉजिटिव की लगी हैं, यानी पहले तो हमारा नेगेटिव, इतने कोटे, अभी यदि कथा करना हुआ, मैं पॉजिटिव एक विषय हम आपे कथा करा, मैं पॉजिटिव एक कैक्शन ने कथा करना, पॉजिटिव कैक्शन अभी अदर कथा करना, इतने कोटे, पॉजिटिव कैक्शन ने कथा करना अपने ट्रैक्शन ने कथा आरंभ अपने पॉजिटिव वे का पुलवांगे नोर ती माँ विश्वास करना पॉजिटिव वे की स्टडी करने थी गेदर थी तमाली इसुरी का रेस हैंड कर लती नो क्या न अगर दी माँ इतना कोटे मैं के ट्रैक्शन ने कथा आज आप कथा आरंभ बालमु को हम देखे सिद्ध बिन्नी गेला राइट मैंने बालांड पाले भी नहीं की थी ඇයට පුළුවන් දෙමළ කතා කරන්න කියන වාක්‍යයේ අපි සිංහලෙන් බැලුවොත් කෙක්ෂන් එක ඇයට දෙමළ කතා කරන්න පුළුවන්ද එහෙම නැත්නම් අපිට හදන්න පුළුවන් ඇයට පුළුවන්ද දෙමළ කතා කරන්න එතකොට මේ පොසිටිව් එකේ මේ කෙක්ෂන් එක හදනකොට අපිට බොහොම සරල දෙයක් කරන්න තියෙනවා බොහොම සරල දෙයක් කරන්න තියෙනවා මොකක්ද මේ වාක්‍යයේ මේ වාක්‍යයේ තියෙනවා ඔක්සලරි වර්බ් එකක්. එහෙම නැත්නම් හෙල්පින් වර්බ් එකක්. මේ වාක්‍යයේ තියෙනවා හෙල්පින් වර්බ් එකක්. මොකද්ද මේ වාක්‍යයේ තියෙන හෙල්පින් වර්බ් එක? වර්බ් එක නෙමෙයි. වර්බ් එක මේ මම අන්ඩර්ලයින් කරන ඕන වර්බ් එක. එතකොට වර්බ් එක නෙමෙයි. වර්බ් එකට වම් පැත්තේ තියෙනවා මේ තියෙන්නේ. කැන් කියලා තියෙන්නේ. වර්බ් එකට වම් පැත්තේ සබ්ජෙක්ට් එකට දකුණු පැත්තේ තියෙනවා ඕනෑම වාක්‍යයක උපකාරක ක්‍රියාපදයක් helping verb එකක් තියෙනවා ඕනෑම වාක්‍යයක තියෙනවා ඒක ඉංග්‍රීසිය ඕනම වාක්‍යයක තියෙනවා නැති වාක්‍යයක් නෑ අන්නේ තියෙන එක අපි කරන්න ඕනේ මුලට දානවා මි she can speak tamil කියන වාක්‍යයේ තියෙන උපකාරක ක්‍රියාපදය අපි බලනවා උපකාරක ක්‍රියාපදය තමයි can කියලා කියන එක මෙන්න අපි මේ can කියන එක එතනින් අයින් කර ගන්නවා අයින් කරගෙන කරන්නේ මුලින් දානවා මේ මුලට දානවා can කියන එක මුලට දානවා දැන් මේ can she speak tamil කියලා කියන්නේ ඇයට පුළුවන්ද කියලා අහන්නේ දෙමළ කතා කරන්න පුළුවන්ද කියලා එතකොට වාක්‍යයේ මුලට දාන හින්දා මේ can මේ c අකුර capital වෙනවා මේ c අකුර capital වෙනවා මෙතන कैपिटल ला दिब एस अकुर सिंपल වෙනවා මෙතෙන්ද ফুল স্টপ එක අයින් වෙලා කෙක්ෂන් මාක් එක ඇඩ් වෙනවා ඔන්න වාක්‍ය දුනා she can speak tamil කියන වාක්‍යයේ කෙක්ෂන් එක මේ පොසිටිව් වාක්‍යය මේක කෙක්ෂන් එක තමයි can she speak tamil can she speak tamil එතකොට සිංහල එකත් හදෙන්න ඕන ඇයට
දෙමළ කතා කරන්න පුළුවන් ද කියලා තමයි සිංහල එකත් හැදෙන්නේ පුළුවන් ද කියලා හැදෙනවා දෙමළ කතා කරන්න පුළුවන් ද කියලා හැදෙනවා පුළුවන් ද අපිට ඕන කොතන තියන්නත් පුළුවන් ඒතර ක්ලික්ෂන් මාක් එක ඔතෙන්ද දාන්න බෑ අවසානයේ දාන්න ඕන අපිට මේක මේ විදිහට හදන්නත් පුළුවන් ඇයට දෙමළ කතා කරන්න පුළුවන් ද කියලා හදන්න පුළුවන් මෙන්න වාක්‍ය හදනවා ඇයට දෙමළ කතා කරන්න පුළුවන් ද can she speak tamil can she speak tamil හරි එහෙනම් ඔයාලා මාතෘකාවක් අවශ්‍ය නම් ලියාගන්න පොසිටිව් ක්වෙස්චන් කියලා ලියාගන්න පොසිටිව් ක්වෙස්චන් කියලා ලියාගන්න මාතෘකාවක් අවශ්‍ය නම් ලියාගන්න පොසිටිව් ක්වෙස්චන්ස් කියලා ලියාගන්න එතකොට හරි මම ලියන්න හැමෝම ලියාගන්න පොසිටිව් पॉजिटिव क्वेश्चंस के लिए आगे ने मात्र का लिया आगे ना पहले निवार के सिंगल इन्हों इंग्लिश इन्हों लिया आगे अले निवास की सिंगल में इंग्लिश में लिया गया अरे अब देवनी वाक्य क्या अब देवनी वाक्य क्या अरे यहाँ के लिया करना लांग के कदाल लिया करना ඇයට දෙමළ කතා කරන්න පුළුවන් වුණාද කියලා අහන්නේ මේකෙත් ආයේ මේ කිසි ප්‍රශ්නයක් නැහැ මොකද කරන්න තියෙන්නේ මේ සබ්ජෙක්ට් මෙහා පැත්තේ වර්බ් එකට වම් පැත්තේ සබ්ජෙක්ට් සබ්ජෙක්ට් ඉන්න තැනට දකුණු පැත්තේ තියෙන put කියන helping verb එක ගන්න helping verb එක අරගෙන මුලට දාන්න එහෙම තමයි අපි හදන්නේ එතකොට මෙයා capital වෙනවා और मैं फुल स्टॉप पे गेट एक्शन मार्क एक डालनो कुड शी स्पीक तमिल कुड शी स्पीक तमिल මොකද්ද කරන්න කිව්වේ කියලා අහනවා දැන්ලු ජොයින් උනේ රයිට් මොකොත් කරන්න නැහැ මේ විදිහට ලියා ගන්න පොසිටිව් කැක්ෂන්ස් කියලා ලියන්න පළවෙනි වාක්‍ය දෙවෙනි වාක්‍ය ලියා ගන්න එතකොට හරි අපි පොසිටිව් කැක්ෂන්ස් ෆෝම් එක ගැන කතා කරමු देनी वाक्य लिया गंडे तो कोटे इलंग वाक्य करण देने मस्ट शुड देख में देना वाने क्या में दिक्कत दागंडे तो कोटा अपने शुड शी के लह दागंडे बोला हमने तब मस्ट
she කියලා හදාගන්න පුළුවන්. Speak Tamil. Speak Tamil. Must should. එතකොට ප්‍රශ්නාර්ථය හදාගන්න විදිහ අපි. මෙතෙන්ද question mark එක එන්න ඕන. එතකොට ඇය දෙමළ කතා කළ යුතුද? ඉන්දියා කළ යුතුද කියලා අපි අහන්නේ. එහෙම අහන්න නම් අර යුතුයි කියන එක මුලට ගන්නවා. ඒකනේ මේක helping verb එක. යුතුයි කියන එක මුලට ගන්නවා. Must she speak Tamil? එහෙම නැත්නම් should she speak Tamil? ඒක මුලට ගන්නවා. ඊළඟ එක ඇය බොහෝ විට දෙමළ කතා කරාවිද? මේක බොහෝ විට කියන මේ කියන එක තමයි ඔක්සලරි වර්බ් එක. අපි ඒක මුලට ගන්නවා. M capital වෙනවා. M capital වෙනවා. එතකොට මේ she මේ she speak Tamil. May she speak Tamil. May she speak Tamil. ඊළඟ එක ඇය බොහෝ විට දෙමළ කතා කරා විද බොහෝ විට මේ අපි එකට අරන් මේ she speak Tamil මෙතන හදන්න ඕනේ right ඊළඟ එක section mark කරන්න ඕන ඇය සමහර විට දෙමළ කතා කරා සමහර විට කියලා කියන්නේ might දෙලින්ම එයා තමයි මේකේ auxiliary verb එක helping verb එක might කියන එක මුලට ගන්නවා m capital වෙනවා she කියන එක simple දානවා full stop එක අයින් කරලා question mark එක දානවා might she speak Tamil right ඇය සමහර විට දෙමළ කතා කරා විද ඊළඟ එක ඇයට සිද්ධ වෙනවාද දෙමළ කතා කරන්න නැත්නම් ඔක අහන්න පුළුවන් අපිට මෙහෙම මේක කොහොමදවත් ප්‍රශ්නයක් නැහැ අපිට ඕන නම් මේ ඇයට දෙමළ කතා කරන්න සිද්ධ වෙනවා ද කියලා ඇයට දෙමළ කතා කරන්න සිද්ධ වෙනවාද කියලා ඒක ඕන නම් අකට අවසානට දාන්නත් පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ මේ සිංහල එකේ කොහොමදවත් අහන්නේ ඕකනේ ඇයට දෙමළ කතා කරන්න සිද්ධ වෙනවාද ඇයට සිද්ධ වෙනවාද දෙමළ කතා කරන්න කොහොමත් එකයි රයිට් එතකොට අන්න දැන් ඔන්න බලා ගන්න හැමෝම මෙතනදී මේ කියපු කතාවට යම් දෙයක් තව එකතු වෙනවා මේ කියපු කතාවට යම් දෙයක් තව එකතු වෙනවා රයිට් හරි ඇයට දෙමළ කතා කරන්න සිද්ධ වෙනවාද මේක මට ප්‍රශ්නෙට හදලා දාන්න බලන්න chat box එකට කීප දෙනෙක් මේක ප්‍රශ්නෙට හද ප්‍රශ්නයක් විදිහට හදලා question form එකක් විදිහට හදලා දාන්න බලන්න chat box එකට කීප දෙනෙක් वेरी गुड तब दान कटे वेरी गुड वेरी गुड
very good. බලාපොරොත්තු පිළිතුරු ලැබුණා. මංගල ගල්ලව මංගලාවෝ මංග මංගල मंगल ओ मंगला डब्ल्यू एफ बिंदु राइट मेक मतक मेके दी क्रियापदे को मिन्न मेयातमा क्रियापदे हैस चूकेला देनों मेयात क्रियापदे मेयात क्रियापदे मे दिन्नम क्रियापदे हिंदा तमा मे दिन्नम क्रिया मे हेस्कनेकाय बलांदर आगंड मे कथा मेक गुड़ कटे वरदला दीन इपदीन हरियर दाल दीन हर मेके मिन्नमे हेस्किन वचन दीनों मे हेस्किन वचन हाईलाइट कर एक क्रियापद मेन वर्ब का मेन वर्ब का राइट मेक मेन वर्ब का हेस्किन स्पीक කියන එකත් මේන් වර්බ් එකක්. ඒ හින්දා තමයි මේ මැදට to දාලා දෙන්නේ. සාමාන්‍යයෙන් මේන් වර්බ් දෙකක් දෙපැත්තේ තියෙනකොට මැදට දාන්න ඕන to කියන නිපාත පදේ ප්‍රිපොසිෂන් එක දාන්න ඕන to කියන එක. එතකොට මේකත් මේන් වර්බ් එකක්, මේකත් මේන් වර්බ් එකක්. එතකොට අපි මේකේ උපක්‍රියා පදේ හොයාගන්න ඕන. උපක්‍රියා පදේ හොයාගන්න යනකොට අපි සාමාන්‍යයෙන් මේ හැම එකම පළවෙනියටම තියෙන මේන් වර්බ් එකේ කියලා කියන්නේ मेन मे चू की तनट मे चू की तनट वंपत्ती वर्बा पलवनी अट अट हमें वाक्य दिगट अनकोट पलवनी अट अट हमें मेन वर्ब अन्टाई कत्रूटाई अतर तम अभी हेलपिंग वर्ब सामने तोट मेके बलो नी पलवनी अट हमें मेन वर्ब हेस्किए मे वाक्य कत्रुवेन शी की मेद तीयन उपक्रिया कऊद वर्तमान काल इनकोट अतीत काल डिडेना मे वाक्य वर्तमान एक वचन वर्तमान बहुवचन अतीत बल इतकोट वर्तमान एक वचन वर्तमान बहुवचन डू अतीत नचन अत्य बहुवचन इतकोट शी हेज टू स्पीक तमिल वाक्य वाक्य वर्तमान एक वचन शी के लिए वर्तमान एक वचन कर्तना मेतन इन्े डेन के मेतन इन्े डेन के मत डेन के इन इतकोट शी डस् हेज टू स्पीक तमिल वाक्योहमलिया पुलवा हेबली वो वेरदी मिथन मेन्न मेया हेम विला मतक त्यागंट मेन्न मे डेनलाइन विलावट मे डेनलाइन विलावट मे डेनाट पसोन मे डेनलाइन विलावट डेनाट पसोन मेन वर्ब प्लूरल फॉर्म इंफिनिटिव एंडोन मैं इंफिनिटिव मुखदे हेस्ट के इनफिनिटिव इनफिनिटिव प्लूरल बहुवचन हेस्ट के लिए मुखद हेस्ट के लिए सिंग्युलर फॉर्म प्रेजेंट सिंग्युलर फॉर्म इनफिनिटिव प्रेजेंट प्लूरल फॉर्म तम इनफिनिटिव मेन वर्ब सलका इतना मे मेकना स्पीक्स के प्रेजेंट सिंग्युलर मेक speak කියලා තිබ්බොත් s නැතුව තිබ්බොත් present plural එකක්. එතකොට මේ මේ speak කියන එක තමයි infinitive එක. ඒ වගේ මෙයාගේ infinitive එක මොකද්ද? has කියන එකේ infinitive එක මොකද්ද? has කියන එකේ present plural එක මොකද්ද? present plural එක තමයි have කියලා කියන්නේ. have කියලා කියන්නේ present
plural එක. එතකොට sir ඔව් sir මොන group එකද sir? ආ ඔයාට මම පස්සේ message එකක් දාන්න. එතකොට plural එක තමයි have කියලා කියන්නේ. ඒ කියන්නේ infinitive එක have කියන එක. මතක තියාගන්න මෙන්න මෙයා does පෙන්නලා ලියන හැම වෙලෙම මෙතන have කියන එක එන්න ඕන. infinitive එක එන්න ඕන. does does කියන කෙනා පෙන්වන්න නැතුව ලියනවා නම් එහෙම ලියන්නත් පුළුවන්. does does කියන කෙනා පෙන්වන්න නැතුව ලියනවා නම් අපිට ලියන්න පුළුවන් මේ සබ්ජෙක්ට් ළඟ ඉන්න කෙනා singular ලියන්න ඕන. මොකද present singular මෙතන ලියන්න ඕන හේතුව තමයි සබ්ජෙක්ට් singular නිසා මෙයාත් singular වෙන්න ඕන. දැන් අපි මෙතන does දාමු. does දාලා ලියනකොට මෙන්න මෙයා මොකද වෙන්න ඕන? have කියලා හැදෙන්න ඕන. have කියලා හැදෙන්න ඕන. ඒතකොට බලන්න she does have to speak tamil. ඔහොම ලියන්නත් පුළුවන් මේ වාක්‍ය. ඔහොම ලියන්නේ මොකද්ද අපි මේ ලියන්නේ? ඔහොම ලියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම ලියන වාක්‍ය. she has to speak tamil කියන වාක්‍ය තමයි ඔන්න ඔහොම ලියන්නේ. ඔයාලා අන්න ඒක මතක තියාගන්න. ඔන්න ඔය වාක්‍ය තමයි ඔහොම ලියන්නේ. right? ඔන්න ඒ වාක්‍ය ලිව්වා නම් මෙතන අපිට ඒක ප්‍රශ්නෙට හරවන්න බෑනේ. ඒ හින්දා මෙන්න මේ වාක්‍ය තමයි අපි ගන්නෙ ප්‍රශ්නෙට හරවන්න. she does have to speak tamil කියන වාක්‍ය තමයි ප්‍රශ්නෙ හදන්න ගන්නෙ. දැන් මෙන්න ඉස්සෙල්ලා තිබ්බේ නෑ. දැන් තියෙනවා ඔයාලට උපක්‍රියාපදයක් does කියලා. අන්න ඒ does කියන කෙනා මුලට ගත්තාම මේකේ ප්‍රශ්නේ හැදෙනවා. does කියන කෙනා මුලට ගත්තාම ප්‍රශ්නේ හැදෙනතොට d simple capital වෙන්න ඕන, s simple වෙන්න ඕන. මේ does තමයි අපි මුලට ගත්තේ. එහෙනම් එයා අයින් කරනවා does she have to speak tamil කියලා වාක්‍ය හැදෙනවා. මම කියනවා පැහැදිලි වෙන්න ඇති. ඔන්න ඔහම තමයි ඒ වාක්‍ය හැදෙන්නේ. අර වාක්‍ය has to කියලා දිනකොට ඒක උපක්‍රියාවක් නැති නිසා මේ උපක්‍රියාවක් තියෙන වාක්‍ය බවට හිතින් හදා ගන්න ඕන අපි. හදාගෙන තියෙන උපක්‍රියාව array යන්න ඕන. තියෙන්නේ does, do, did කියන ඒ වගේ එකක්. අන්න. ඒකට අර has එක have වෙනවා. Does she have to speak Tamil? Does she have to speak Tamil? හරි. ඔන්නක තමයි වාක්‍යය. ඇයට දෙමළ කතා කරන්න සිද්ධ වෙනවාද? ඇයට දෙමළ කතා කරන්න සිද්ධ වෙනවාද? right. අපි හත්වෙනි වාක්‍යයට යන්. ඇයට සිද්ධ වුණාද දෙමළ කතා කරන්න? ඇයට සිද්ධ වුණාද දෙමළ කතා කරන්න? ඕනනම් අපිට මංකෝ ඒ වාක්‍යය මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඇයට දෙමළ කතා කරන්න සිද්ධ වුණාද කියලා ලිව්වත් හරි. වැරදි නැහැ. right. ඇයට දෙමළ කතා කරන්න සිද්ධ වුණාද කියලා ලිව්වත් හරි. වැරදි නැහැ. වැරදි නැහැ. right. මෙන්න තියෙනවා සාමාන්‍ය වාක්‍ය positive එක තියෙනවා she had to speak tamil කියලා. මේක කෙක්ෂන් එකට හරවලා ලියන්න ඔයාලා හිතලා ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. chat එකටත් දාන්න කීප දෙයක්. ඉක්මනටලිය
ඔයාලා ඔකොටම ටියුට්ස් පෝස්ට් කරලා තියෙන්නේ මේ ටිකක් සමහර විට මේ අහලා ගුණදත් ඇරම මේවා ඉඳලා ටිකක් දුරයිර ටිකක් කල්යයි කොහමද ලබන සතියේ සවුන්දා වෙන්න ඉස්සරින් හම්බ වෙයි කොහමත් මේ හෙට අනිද්දා හම්බ වෙයි ඊයේ සතිය තමා පෝස්ට් කරේ මේ වෙනකොට සියලු දෙනාටම ටියුට් පෝස්ට් කරලා තියෙන්නේ ළඟපාත දුර ඔක්කොටම අය කවුරුත් නැහැ පෝස්ට් කරන්න අලුතෙන් ඇඩ්ුණ ඔක්කොටමත් දාලා තියෙනවා right chat box එකට දාලා තිනවා එක්කෙනෙක් අනිත් කට්ටියත් දාන්න very good dilki good tamil කියනකොට t capital ඈ කියනකොට ලියන්න ඕන හැම වෙලේම tamil කියනකොට t capital right බලමු දැන් මේකෙත් ඒ වගේ තමයි මේකෙත් ඒ වගේ තමයි මෙතන had to කියලා තියෙනවානේ to තියෙනවානේ to තියෙනවා නම් මේ දෙපැත්තේ මේ ඉන්නේ සාමාන්‍ය main verb එක. මෙතන නම් main verb එකේ past tense එක තියෙන්නේ මොකද මේ වාක්‍යයේ past tense ඉන්න. එතකොට මෙතන ඉන්නේ කවුද? did කියන කෙනා. මෙතන ඉන්නේ did කියන කෙනා. she did මොකද වාක්‍ය අතීත කාලයිනේ. සිද්ධ වුණාද? සිද්ධ වුණාද? එතකොට did කියන කෙනා තමයි ඉන්නේ. මෙයා did වෙනකොට මෙයක් මතක තියාගන්න මේ උපක්‍රියාවත් අතීතෙන් තියලා මේන් වර්බ් එකත් අතීතෙන් තියන්නේ නැහැ. එතකොට වැරදි ග්‍රැමැටිකලි රෝන්. උපක්‍රියාවත් අතීතෙන් තියලා මේන් වර්බ් එකත් අතීතෙන් තියන්නේ නැහැ. වාක්‍ය අතීතයි කියලා උපක්‍රියාවෙන් කියවපුවාම ඇති. මේකෙන් කියන්න යන්නේ නැහැ. ඒක තමයි අතන උනේ. වාක්‍ය අතීතයි කියලා උපක් මේ වර්තමානයි කියලා ඩස් එකෙන් කිව්වහම ඇති. ආය හැෆ් එකෙන් කියන්න යන්නේ නැහැ. හැස් දාලා වාක්‍ය වර්තමාන කියලා. මෙතන කියනවා. මෙතන දිද්දාපුවාමයි මෙයාගෙන් කියන්න යන්නේ. එතකොට එයා ටග් ගාලා මොකද වෙන්න ඕන? හැෆ් වෙන්න ඕන. ඒ කියන්නේ වර්තමාන ප්ලූරල් ඉන්ෆිනිටිව් එකට වැටෙන්න ඕන. එතකොට she did have to speak tamil කියලා ලියන්න පුළුවන් ওই වාක්‍යය. එතකොට ප්‍රශ්නේ හදන්න අර did කියන කෙනා. did කියන උපක්‍රියාව අපි මුලට ගන්නවා. එතකොට එයා d capital වෙලා මෙයාගේ s simple වෙලා මෙතන කෙක්ෂන් එක එකතු වෙනවා. එන්න ඔහොම තිබ්බන. did she have to speak tamil කියලා තිබ්බන. ඇයට දෙමළ කතා කරන්න सिद्ध උනාද කියන එකේ අතීත කාල ෆ්‍රැක්ෂන් එක නේද past tense ෆ්‍රැක්ෂන් එක හැදෙනවා අතීත කාල ප්‍රශ්නාර්ථය හැදෙනවා ප්‍රශ්නේ හැදෙනවා ඔන්න ඔහම එන්න ඕන බලන්න හරිද කියලා did she have to speak tamil ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ක්ලාස් එක කරගෙන යන අතරතුර raise hand කරලා අහන්න පුළුවන් ඈ raise hand කරන්න එතකොට මං chance එක දෙන්න එහෙම නැත්නම් chat box එකට දාන්න පුළුවන් තේරුණා නම් තේරුණා තේරුන්නේ ආයෙ පාරක් කියලා දෙන්න ඕන නම් කියලා දෙන්න ඒ වගේ ඔයාලට ඕන විදිහකට කතා කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. හරි. ඊළඟ වාක්‍ය ලියන්න. ඇයට සිද්ධ වේවිද දෙමළ කතා කරන්න. නැත්තම් ඇයට දෙමළ කතා කරන්න සිද්ධ වේවිද කියලා ලිව්වත් හරි. කොහොම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. සිංහලෙන් එකම ප්‍රශ්නේ නහන්නේ නේද? හරි. ඇයට දෙමළ කතා කරන්න සිද්ධ වේවිද ලියලා මෙන්න තියෙනවා වාක්‍ය she will have to speak tamil කියලා. ඒ වාක්‍යයේ ප්‍රශ්නාර්ථයට හරවන්න chat box එකට දාන්න
පුළුවන් හැමෝම වගේ chat box එකට දාන්න පස්ස ආය දෙනෙක් හරි. ඒතොර අද අයිඩියා එකක් ගන්න පුළුවන්. හොඳයි. Very good. ඔයා Google form එක මේ මෙයා දාලා තියෙනවා wa.11 ඉරේසා සිව්වන්දි සර් මම ටියුටර් වලට සල්ලි ගෙවලා රිසිට් එක සර්ට් එක හැබැයි සර් මගෙන් කිසිම විස්තරයක් ඒ ගැන ආය ඇහුවේ නෑ අඩුම ඇඩ්‍රස් එකවත් ආ ඔයාට Google form එකක් එවවුව ඒක ෆිල් කරේ නැද්ද එව්වේ නැද්ද ඒක මම අමතකුණාද දන්නේ නෑනේ මට දාන්න බලන්න නෑ සර් මට එහෙම form එකක් එවුවේ නෑ वाट्सएप करे टेलीग्राम में करते हैं मेरे टेलीग्राम में करते सर राइट ये ना मटे देंगे टेलीग्राम में के मटे मैं वाह इरे साल से हुआ नहीं कि ना मैसेज जाता है ना तोर मांगा तो गूगल मम्मी का क्या बनना तो ये को फिल कर अंदर इधर पासे मामा वाट हेटर ट्यूटर का पोस्ट कर अंदर है ये का मैं वैदत्ते तो वाखरे आमतक भी मार्क वेंड है थी ये मैसेज जो का बाला बाला ඒක පස්සේ දාන්නම් කියලා වැඩ වෙලාවක බලන්න ඇති මැසේජ් එක ඕපන් කරන්න ඇති. ඔව් මැසේජ් එක සීන් කරලා තිබ්බා මේ හැබැයි මගේ විස්තරයක් කිසිම දෙයක් ඇහුවේ නැහැ ඊට පස්සේ. ආ දැන් දාන්නකෝ මැසේජ් එක. ඒකට ඉරේසා සෙව්වන්දි කියලා. ඒක තමයි මට අමතක කියලා මතක් කරපේක හොඳයි. අපරාධේ මේ වෙනකොට ලැබෙන්නත් තිබ්බනේ මං හෙට දාන්නම් අනිවාර්යයෙන් මට දැන් මැසේජ් එකක් දාන්න Telegram එකෙන් දාන්න ඕම මැසේජ් එක දැන් දාන්න ආරයිට් ඇවිල්ලා තියෙනවා මම Google form එක එවලා නැහැ ඔයාට මට අමතකද ඈ සෝරි ඒකට Google form में केवल आना है मामा मेरे को Google form में केवल ना हरी सर थैंक यू हरी हरी सन सर मार्ट सांदुदा Google form में का मैं दाना होता Telegram में सांदुदा Google form में का मटर में සවුන්ඩ් ක්ලාස් එකේ Google form එකක් දාන්නකො Telegram එකේ මේ ඉරේසා තේවන්න හරි මම හිතනවා ලියන්න ඇති අපි ඒ ටික කරන ගමන් ඊළඟ වාක්‍යයට යන් ඔන්න තියෙනවා ඒකේ අනාගත කාල වාක්‍ය. ඇයට දෙමළ කතා කරන්න සිද්ධ වේවිද කියන එක. එතකොට she will have to speak to me. බලමු මේ වාක්‍ය උපක්‍රියාවක් තියෙනවද කියලා. මේකෙත් තියෙනවා මේ have කියලා තියෙනවා speak කියලා තියෙනවා මැදින් to තියෙනවා මේ දෙකම ඔව් කියන්න. මාත් මේ සල්ලි කියවර visit එක සර්ට් දැම්මා. තාම මටත් tute එකව නැහැ සර්. ආ හරි එතකොට මම බලන්නම් tute එක post කරලාද තියෙන්නේ කියලා. මේ Google form එක පිරෙවද නෑ සර් ආ එහෙනම් මටත් ඔයත් දාන්න නම දාන්න මේ මේකට මේ ඔයාගේ නම එවන්න නම් මොකද්ද කනිෂ්ක සර් ආ ඔයාගේ නම එවන්න මේ මට දැන් Telegram මේ මැසේජ් එකක් දාන්න ඔයාටත් Google form එක වන්නම් ඒක ෆිල් කරන්න එතකොට හෙට මම post කරන්න ටියුට් එක තව කවුරු හරි එහෙම බැරි වෙච්ච අය ඉන්නවද ඔක අර මට වෙලා වෙලා තියෙන්නේ දැන් අර ඔයාලා මැසේජ් එක දාපු ගමන් මම වැඩක ඉන්න වෙලාවේ මම බලලා තියෙනවා ඕක මැසේජ් එක බැලුවට පස්සේ අහපව් Google form එක දාන්න අමතක කළා
මගේ ෆෝල්ට් එක රයිට් අය ඒ වගේ කවුරු හරි ඉන්නවා නම් Google ෆෝම් එක සල්ලි දාලා Google ෆෝම් එක පිරෙවෙ නැති කට්ටිය මට මැසේජ් එකක් දාන්න හරි ඔයාගේ නමත් එවන්න මට Telegram එකට එතකොට ඔයාලට මම Google ෆෝම් එක එවන්න Telegram එකෙන් නම එවන්න මට එතකොට මම චෙක් කරලා බලලා එවන්න රයිට් ඇයට දෙමළ කතා කරන්න සිද්ධ වෙයිද she will have to speak tamil කියන ගේමේ have කියන main verb එකට කලින් උයි subject එකට පස්සේ මෙන්න will කියලා helping verb එකක් මේකේ paint-ම තියෙනවා paint තියෙනවා නම් අය ප්‍රශ්නයක් කරගන්න එපා ඒ paint තියෙන එක ඔයාලා මුලට array යන්න එච්චරයි paint තියෙනක ඔයාලා මුලට array යන්න එච්චරයි ඒකෝර will එක මුලට එනවා නේ එච්චරයි එතකොට වාක්‍ය හදෙනවා will she have to speak tamil right ඊළඟට ලියන්න ඇය දෙමළ කතා කරන්නද ඉන්නේ ඇය දෙමළ කතා කරන්නද ඉන්නේ ඉල්වාස ඇය දෙමළ කතා කරන්නද හිටියේ ඇයට හැකි වෙනවාද දෙමළ කතා කරන්න ඇයට හැකි වුණාද දෙමළ කතා කරන්න ඔය ටිකම ලියන්න බලන්න සිංහලෙන් ලියලා ඉංග්‍රීසියෙන් ලියන්න ඔය ටිකම ලියන්න සිංහලෙන් ලියලා ඉංග්‍රීසියෙන් ලියන්න ඇයට හැකි වේවිද දෙමළ කතා කරන්න එතෙන් දෙනකන් ලියන්න දෙන් දෙනකන් ලියන්න එතෙන් දෙනකන් ඔයාලා සිංහලෙන් ලියලා ඉංග්‍රීසියෙන් ලියන්න අර දෙන්නට මම Google Form එක එවනවා දැන් මේ fill කරලා දාන්න එතකොට අපි යාට tweet එක එවන්න නිසාන්ත මහත්තයට තෙලා තියෙන මේක තමයි හැබැයි යාට නම් මම නෑ දාලා නෑ දාලා නෑ යාටත් ඒක තමයි යා group එකට ඇඩ්ුන් නැත්තේ නේද? ඔය ගෲප් එකේ නම් ඉන්න ඕනේ වුණා. හරි කමන්නේ. ඉස් හනිස් කනේද? එයාටත් ඔන්න මම Google Form එකේ එවනවා. හරි ඔය දෙන්නම form එක පුරවලා දාන්න, address එක හරියට දාන්න, email එක හරියට දාන්න. email එක නම් හරි දුන්නා වනේ address එක හරියට දාන්න. ඒකර මම හෙට post කරන්නම් tweet එක. थैंक यू मदद कराट तब ये कौर हर सल केवल ट्यूट नति कटीना पोड मत मदद करती कटी मे मेमे गूगल फॉर्म के फिर नति कटे पुरूपोटो ट्यूट दस्ट कर එතකොට මේ කනිෂ්ක එචාන් ෆ්‍රැන්සිස් මෙයා ඔයා මේ පිළියන්දලද ඔයාගේ ඇඩ්‍රස් එක ඔව් සර් ඔයාට ටියුට් එක එවලා තියෙන්නේ ඔයාට ගැටලුවක් නැහැ Google Form එක වුණාට මේ ඔයා ෆිල් කරේ නැද්ද මීට කලින් WhatsApp එකට ඔයාට Google Form එකක් එවලා තියෙනවද මම නෑ සර් මම නම් දැක්කේ නෑ සර් अरे वाट Google Form के पुरवा पिरेवे नेत्तम पुरवांड गेटलो अन्ने उना ट्यूट का तो आरे पोस्ट करला थी एन्ने हाँ सर थैंक यू सर अरे
සල්ලි ගෙවුවට පස්සේ ප්‍රූෆ් එක තමයි Google Form එක කියන්නේ මම. සල්ලි ගෙවුවට පස්සේ නෑ Google Form එක සමහරට පුරවලා තියෙන්න පුළුවන් ඔයාලා කලින්. පස්සේ කට්ටියට තමයි සල්ලි ගෙවුවට පස්සේ දුන්නේ. तमार का टीम ना खाली मुद पुरोला थी ना इधर ऐसा ओपन में नहीं ना सर के ला डाला थी ना गूगल फॉर्म में का ओपन नहीं ना के ना ईमेल लेके वाले दिया थी ईमेल लेके चेक कर ला बाला पढ़ा कर और प्रशांत सर संबंध कर का नहीं रहेगा गूगल फॉर्म में में ओपन नहीं ना था ආයෙත් ආ රෙජිස්ටර් නම්බර් එක දෙද්දි පිරෙවවලු එක තමයි. ඒ වගේ පොඩි පොඩි ගැටලු තියෙනවා නම් කරුණා කරලා මේ අපිට හෙට උදේ වරුවේ සම්බන්ධ කරගන්න. එතකොට අපිට පුළුවන් උදව් කරන්න. right. දැන් ලියන්න ඔය ටික. राइट इरेसा से हुआ ना यार गूगल फॉर्म में कालीम पुरोला थी ने का यार पुरवान ने बेरी प्रश्न यान ने वो यार विस्तर थी ना किरिल पन ने जोया हरे विस्तर थी ना अभी वाले ट्यूट के मार्क करी में मगर ले एड्रेस में वापिस मगर ना तो दान ने नहीं मैं बालाग ने लिए ना कोटे මේ මමත් නෙමෙයි ලිව්වේ අර ළමෙක් ලිව්වේ එයාට මග ඇරෙන්න ඇති වාගේ ඇඩ්‍රස් එක ලියන්න මොකක් හරි මිස් එකක් වෙන්න ඇති මම ඒක බලලා ඉවරලා ඔයාට හිතේ මොනොත් පෝස්ට් කරන්න අර එයාට පෝස්ට් කරලා තියෙන්නේ අනිත් එක්කෙනාට එයාට හරි එයාට ලැබෙයි ඈ එයා පිළියන්ද එයාට ලැබෙයි බින්දුව 11 මම ලියා ගන්නවා මම එයා එයා Google Form එක පුරවලා තියෙන ඉරේස ඈ හරි ආයි මොකුත් කරන්න දෙයක් නැහැ. හරි සර්. වාගේ ඇඩ්‍රස් එකට එවන්න බැරි වෙලා හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නේ. සමහරවිට පෝස්ට් කරලා ඉද දන්නේ නැහැ හෙට අනිද්දා. පරක් වුණාද දන්නේ නැහැ. ඒක අපි බලන්න. මොනවයි මට මතකයි ඒකක් තිබ්බා.
ඔයා මේ ළඟදී සිකුරාද වගේද මුදල් ගෙවුවේ මේ ළඟදීද? සුදෙස් සර් එයාගේ අර දෙවෙනියට ආපු සෙට් එකේ තියෙන යාට හෙට වගේ හම්බෙයි. ආ හැම දෙවලද යාට. එයාලා අර පරක් වෙලා පේමන්ට් කරපු කට්ටිය. ආ හරි හරි හරි. එහෙනම් ඔයාට ලැබෙයි ඈ. අපි දෙවෙනි වටේ කට්ටියට මේ යවුවා. හරි 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 හරි. එහෙනම් ලැබෙයි හරි. නැතුනොත් අපි බලමු. හරි හොඳයි හොඳයි. ඒවයි ගැටළු මොනවාරි තියෙනවා නම් අහන්න කමක් නැහැ. සුනිත් දිල්ෂාන්. ආ හරි. ඔව් දැන් කට්ටිය පොඩ්ඩ දවස් දෙක තුනක් යනකොට මේ දෙවෙනි පාර පේමන්ට් කරපු කට්ටිය කියන්නේ අර පළවෙනි පාරෙන් පස්සේ ටික පරක් වෙලා පේමන්ට්ස් කරපු කට්ටියට අහපව් අපි දෙවෙනි වටේදී දැම්මා ටියුට්ස් එයාලට හම්බ වෙයි ඈ. රයිට් ගැටලුවක් නැහැ. අපි බලමු මේ සතිය බලලා හම්බුනේ නැත්තම් කියන්නකො. හරි අපි වාක්‍ය ටිකට යමු. නවවෙනි වාක්‍ය ඇය දෙමළ කතා කරන්නද ඉන්නේ? ඇය දෙමළ කතා කරන්නද ඉන්නේ? ඇයි දෙමළ කතා කරන්නද ඉන්නේ? ඉතින් ඕක අපිට අනාගත කාලයෙන් අහන්න පුළුවන්. ආයේ කවුලක් නැහැ. ක්ලාස් එක අතර කරදර කරන්න සමාව නැහැ නෑ නෑ නෑ. මේ ඕන ප්‍රශ්නයක් අහන්නයි. ක්ලාස් එකේ දේවල් එම ගැටලුවක් නැහැ. රයිට්. මේකෙදි අපි මෙයා කෙලින්ම උපක්‍රියාවක් විදියට අරගෙන මේක මේ two කියන එක දාන්නේ මෙයා main verb එකක් හින්දා නෙමෙයි. මේක මේ වාක්‍ය රටාවේ මේක එක වචනයක් කියලා හිතන්න. එතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ. මෙයාත් main හින්දා මැදට two කියන එක දාලා තියෙනවා නෙමෙයි. මේක මේ pattern එකේ ස්වභාවය. මේ pattern එක අපි හදාගෙන තියෙනවා. ඒ හින්දා අපිට ඒකේ තියෙන මේ උපක්‍රියාව මුලට දාන්න පුළුවන්. ඒක ඔයාලා එච්චර හිතන්න එපා. Is කියන එක මුලට දානවා. Is she to speak Tamil කියලා. වැරදි නැහැ. Right. इलाके main verb එකක් විදිහට තමා ගන්නෙ. එතකොට මේක මේ pattern එකේ හැටි. right? එතකොට මේ is කියන එක අපිට මුලට ගන්න පුළුවන් ඒකේ. එතකොට is she able to speak Tamil? මේකෙත් was කියන එක මුලට ගන්නවා. was she able to speak Tamil? ඇයට හැකි වේවිද දෙමළ කතා කරන්න? will she දොර will විතරයි ගන්න ඈ. will be able එහෙම ගන්න ඈ. will විතරයි ගන්න. will she be able to speak Tamil? ඔන්න ඔය විදියට හදෙන්න ඕන. ඔය විදියට හදෙන්න ඕන. right? හදා ගන්න. අඩුපාඩුවක් තියෙනවා නම් වැරද්ද දාන්න. දෙතිරිච්ච තැනක් තියෙනවා නම් වැරද්ද. දැන් තනියෙන් කරන්න වැඩක් දෙනවා. දැන් ඔයාලා ඉතුරු වාක්‍ය ටික බලමු. මෙන්න මෙතන ඉඳලා. ඇය දෙමළ කතා කරනවා. මෙන්න මෙතන ඉඳලා. ලියන්න සිංහලෙනුත් ලියන්න ඉංග්‍රීසියෙනුත් ලියන්න. මේදීනේ ඇය දෙමළ කතා කරනවාද ඇය දෙමළ කතා කෙරුවාද කියලා ප්‍රශ්නේ සිංහලෙනුත් හදන්න ඉංග්‍රීසියෙනුත් හදන්න. රයිට් විනාඩි 10ක් දෙනවා. විනාඩි 10කින් මම ඔයාලට කතා කරන්න ආය මම
විනාඩි 10ක් දෙනවා ආරට. ඔක ලියන්න බලන්න. පැහැදිලි වුණානේ කරන්න පැහැදිලි වුණ නැත්නම් උඩට ගන්නකෝ. ලියා ගන්න බැරි වුණාලු දෙකක්. රයිට් මම ඒක දෙන්නම්. දැන් මේ ටික ලියන්නකෝ ඒ දෙක ඊට තියලා. මේක සම්පූර්ණයි මුළු වාක්‍ය ටිකම බලනකොට ඒ ටික හදාගමු ඈ. හරි. ඒකට මම චාන්ස් එක දෙන්නම්. දැනට මේක ලියන්නකෝ බලන්න. මේ ටික. ඒ ටිකට මම චාන්ස් එක දෙන්නම්. ඇය දෙමළ කතා කරනවා. ඇය දෙමළ කතා කරුවා. මේවා හදන්න. සිංහල එකත් හදන්න මේ ප්‍රශ්නෙට. ඇය දෙමළ කතා කරනවද? අන්න එහෙම. ඒකල ඉංග්‍රීසි එකත් හදන්න. විනාඩි 10ක් දෙන්න. හරි අපිට සිංහල එක හදා ගන්න පුළුවන් ඔන්න මම ඔයාලට හදලා තියෙනවා බලා ගන්න එතකොට සිංහල එකයි අපි ඉංග්‍රීසි එකයි ඔයාලා හදලා තියෙනවා හරිද කියලා ඇය දෙමළ කතා කරනවා කියන එකේ ප්‍රශ්නේ හදා ගන්න පුළුවන් ඇය දෙමළ කතා කරනවාද කියලා එතකොට she speaks tamil කියන එක තමයි පොසිටිව් සෙන්ටෙන්ස් එක අපිට පොසිටිව් කැක්ෂන් එකකට හදා ගන්න ඕන නම් මේකේ helping verb එක මුලට දා ගන්න ඕන helping verb එක තියෙන්නේ කොතනද කතරෝට දකුණු පැත්තෙන් main verb එකට ප්‍රධාන ක්‍රියාවට වම් පැත්තෙන් මෙතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කතරෝට දකුණු පැත්තෙන් සහ main verb එකට වම් පැත්තෙන් මෙතන නැහැ helping verb එක paint නැහැ paint තියෙනවා නම් මෙතන තියෙන්න ඕනේ echo does echo do echo did දැන් බලනවා අපි මේ වාක්‍ය මොන කාලෙටයි දෙකක්ද කියලා she speaks tamil කියන වාක්‍ය She speaks Tamil කියන වාක්‍ය වර්තමාන කාලේ ඉඳන් මෙතන තියෙන්නේ she කියන්නේ ඒකවචනයක් ඉඳන් මෙතන තියෙන්නේ does කියන කෙනා එහෙනම් does මුලට දාපුවාම හරි අය අතන ලියලා පෙන්නන්න ඕනේ දැන් ඔයාලා දන්නවා does does she speaks වෙන්න බෑ එතකොට මෙයා ඒකවචන does වලින් අපි කියනවා ආයේ මෙයාගෙන් කියන්න යන්නේ ඒකත් මතකයිනේ මෙමෙලේ මේක මතක තියාගන්න උපක්‍රියාපදයේ ඒකවචන නම් ආයේ මේන් වර්බ් එක ඒකවචන කරන්න යන්නේ නැහැ. Does she speak Tamil කියලා question mark එක දැම්මම නම් හරි. Right. ඔන්න ඔය විදිහට හදනවා පළවෙනි වාක්‍ය. ඔන්න තියෙනවා. ඊළඟට ඇය දෙමළ කතා කෙරුවාද එතකොට මෙතනත් එහෙමයි උපක්‍රියාවක් පේන්නේ නැහැ අපි දන්නවා කතා කෙරුවාද කිව්වහම මේක අතීත කාලයි එහෙනම් අපිට පුළුවන් මෙතෙන්ද did කියන එක ගන්න did එතකොට she simple වෙනවා spoke වෙන්නේ නැහැ හැම වෙලේම අර නීතිය බලංගොයි මොකද්ද නීතිය උපක්‍රියාවට කරන දේ ආය main verb එකට කරන්න යන්නේ නැහැ එහෙනම්ද මේ උපක්‍රියාවට කරන්නේ did she speak වෙන්න ඕන මෙයා. මෙයා speak වෙන්න ඕන. මෙයා question mark එක වෙන්න ඕන. Did she speak Tamil? මෙයාගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන will ඉන්නවා. ඒ will මුලට අරන් ගියාම හරි. Paint ඉන්නේ වගේ ප්‍රශ්නයක් නැහැ නේද? Paint ඉන්නේ වගේ ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම උපක්‍රියාව will එයා මුලට දැම්ම. අනිත් ඒවා ගැන කියන්නේ. මෙතනත් එම්. She is speaking Tamil කියනකොට ඉස්කේන කෙනා තමයි උපක්‍රියාව I capital වෙනවා මෙයා සිම්පල් වෙනවා දෙන්න කෙක්ෂන් මාක් එක යනවා ඉස්කේන කෙනා මුලට කරනවා is she speaking tamil එහෙනම් ඊළඟ එකෙත් දන්නවා දැන් ඔයාලා was කියන කෙනා මුලට ගන්න තියෙන්නේ was කියන කෙනා මුලට ගන්න තියෙන්නේ එයා තමයි උපක්‍රියාව මෙච්චර මේ නැවත නැවත කියන්නේ මෙවුව පස්සේ වරද්දනවා ඒ හින්දා ඊළඟ එකේ she will be කියන එකේ will කියන කෙනා මුලට ගන්න තියෙන්නේ will she be she will she be speaking tamil ඊළඟට she has spoken tamil කියන එකේ මෙතන has කියන කෙනා තමයි මේ spoken main verb එක තමයි past participle වෙලා තියෙන්නේ එතකොට මෙයා main verb එක මෙතන to කියලා හැම මොකුත් නැහැ has to කියලා නැහැ එතකොට මෙතන spoken කියන කෙනා main verb එක මෙයා මතක තියාගන්න මේ have has
මේවා ඉංග්‍රීසි had මේවා සමහර වෙලාවට ඉංග්‍රීසියේදී helping verb එකක් සමහර වෙලාවට main verb එකක් ඒක අපිට වාක්‍යයේ දීලා තියෙන තැනදී අඳුන ගන්න පුළුවන් සමහර වෙලාවට helping verb එකක් සමහර වෙලාවට main verb එකක් ඉතින් මෙතන මේ දීලා තියෙන මේක helping verb එකක් විදිහට ඒ හින්දා has කියන එක මුලට දානවා has he spoken tamil එහෙම එයා ගත්තාම කෙලින්ම ආයේ මේවා මොකුත් වෙනස් කරන්න යන්නේ නැහැ එහෙම අවශ්‍යතාවයක් ඇති වුන්නේ නැහැ එතනදී ඊළඟට මෙතනක් තියෙන්නේ had කියන කෙනා මුලට ගන්න had කියන කෙනා මුලට ගන්න තියෙන්නේ එතකොට අරවා හැමම had he spoken tamil එක වෙනස් වෙන්නේ නැහැ මේ main verb එක වෙනස් කරන්න යන්නේ මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට හුරු පුරුදු එකක් තියෙන්නේ will කියන කෙනා will ම ගන්නවා ආයේ මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ will කියන කිරාම ගන්නවා right මෙතනත් has been speaking tamil කොහම has කියන කෙනා තමයි උපක්‍රියාව එයා ගන්නවා මුලට සිංහලේ කොන්න මම තියනවා මේක දානවා ඔයාලට බලන්න. පහ ඊළඟ එකෙත් එහෙම තමයි at කියන කෙනා මුලට ගන්නවා මේක දානවා ටෙලිග්‍රෑම් එකට මේ වාක්‍ය ටික එතකොට ඔයාලට ස්ක්‍රීන්ෂොට් ගහන්න ඕනේ නැහැ ඔන්න හදාගත්තා කි. දාගන්න බැරි චකට. මෙයාත් මෙතනත් will කියන එක රා ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. මෙයා she කියලා අය has එහෙම දාන්නේ නැහැ මෙතෙන් නේ. Will she has been එහෙම දාන්නේ නැහැ. Will she have been speaking Tamil? අතන ළඟට ආවා කියලා. ඔන්න ඔය විදිහට තමයි අපි වාක්‍ය ටික හදාගන්නේ. දැන් ඔයාලට ඒක තේරෙන්න ඇති. මම ඒ වාක්‍ය ටික ඔක්කොම වාක්‍ය ටික දාන්නම්. Telegram එකට දානවා දැන්. එතකොට ස්ක්‍රීන්ෂොට් ගහන්න ඕනේ ඔන්න කට්ටිය බලගෙන බලා ගන්න පුළුවන්. White English Academy Monday class group Monday න දැම්මා. සිංහල වාක්‍ය ටිකක් තියෙනවා. ඉංග්‍රීසි වාක්‍ය ටිකක් තියෙනවා. ඒකෙදි අරන්න පන්ති වුණාට පස්සේ අඩුපාඩු හදා ගන්න පුළුවන්. රයිට් මම හිතනවා මේ ටික හරි කියලා. රයිට් ඊළඟට අපි යමු. දැන් ටග් ගාලා අයත් විනාඩි 10ක් දෙනවා. 10ක් කියන්නේ මේ පාර නම් 10ක් දෙන්නේ නැහැ. හරි 10ක් දෙන්නම්කො. 9:30ට 9:30 වෙද්දි ආයෙ මොකෝ සිංහලෙන් ලියන්න ඒවා මේවා නැහැ. මෙතන තියෙන මේ වාක්‍ය ටික මේ 25ම දැන් දන්නවනේ මෙව ලියනකොට ආලා ලියන විදිය කොහොමද ලියන්නේ පොත දෙකට බෙදලා එහෙම නේ ලියන්නේ පොත දෙකට බෙදලා එහෙම නේ ලිව්වේ එහෙම ලියන්නේ මේකේ මම ඔයාලට පෙන්නන්නේ එක වාක්‍යයි. දැන් ඒ වාක්‍ය වල මම ඊට කලින් හදලා තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. එන්න මේ වාක්‍යය. ඔයාලට පේන්න දාන්නේ මම එක වාක්‍යයි. පළවෙනි වාක්‍යය විතරයි. ඉතින් මේක දැන් ඔයාලා ඔය වාක්‍ය 25ම ටග් ගාලා විනාඩි 10න් ප්‍රශ්නාර්ථ පොසිටිව් කෙක්ෂන් 25 ලියන්න ඉංග්‍රීසියෙන් විතරයි සිංහලෙන් ලියන්න ඕනෙත් නැහැ ඔය වාක්‍ය ටික ලියන්න ඕනෙත් නැහැ මේ හී කැන් රයිට් ලෙටර් කියන එක ඉස්සෙල්ලා හදාගන්න කැන් හී රයිට් ලෙටර් කියන එක ඒක ඔයාලා දන්නවා දැන් පිළිවෙල ඔයාලට තියෙනවා ඕන්න ඉස්සෙල්ලා එකේ පිළිවෙල බලා ගන්න බලාගෙන
විසිී පහම ටක්ගල විනිට දහද නමේ හමරට බලන්න නම හමරට කොල්ලියන් විසි පහම ප්‍රශ්නය විසි පහල යන්නන ප්‍රශ්නාර්ථය විසි පහ මේක පළවෙනික හිකැන් රයිට ලට ගෙන කොල ලියන්න ඕන කැන් හි රයිට ලට කියලා ඔට ලියමල් ලියන්ට පුළුවන්ද කියරතමා ඔයාලා ලියන්න එතනිදලා එහෙම ලියාගෙන යන්න ඕක ප්‍රශ්නය අදලා ඉතුරු ටික අදාන යන්න කියලා කියන්නේ පොසිටව් කේක්ෂණ එක විතරල් ලිව්වාහම ඇති හැ පොසිටව් කේක්ෂණ එක විතරල් ලිව්වාහම ඇති රයිට් ඩවුන් අද බලමු කැන්නේ රයිට ලෙට පළවෙනි වාක්‍යයේ කැන්නේ රයිට ලෙට ඔබට ලියුමල් ලියන්න පුළුවන් දෙවෙනි එක කුඩ් හී රයිට ලෙට දැන් මම වැඩිය ඩිස්කස් කරන්න යන්නේ නැහැ ඔයාලට තමන් ලියපෙක හරිද වැරදිද කියලා බලාගෙන යන්න තියෙනවා තුන්වෙනි එක මස්ට් හී රයිට ලෙට එහෙම නැත්නම් ඒ වාක්‍යය කියන්න පුළුවන් ෂුඩ් හී රයිට ලෙට කියලා හතර මේ හී රයිට ලෙට May he write a letter. Paha. Might he write a letter. Might he write a letter. Higher. Does he have to write a letter. Does he have to write a letter. Other. Did he have to write a letter. Now here. Will he have to write a letter. Will he have to write a letter? The higher, is he to write a letter? Ekola, was he to write a letter? Dolaha, is he able to write a letter? Is he able to write a letter? Dahatuna, was he able to write a letter? Dahatara, Will he be able to write a letter? අඩුනාද කරන්න නැහැ නේ? දහතුන වැඩි වෙලාද ඒක? Can, could, must, may, might, have to, is to, was to, is able to, was able to, will be able to, right? ඊළඟට 14 වෙනි එක මම හිතන්නේ 14 Does he write a letter? Did he write a letter? Will he write a letter? Is he මෙයාගේ වැරදි මෙයා මම එකේ දාලා තිබ්බ මේක යාදින් කොපි කරලා ගත්තේ ඔන්න හදා ගන්න වැරද්ද is he writing a letter ඊළඟ එක was he writing a letter රටේ දෙක අමාරු වෙන්නේ නැති අමතකෙන්නේ නැති ඊළඟ will he be writing a letter will be එහෙම ගන්න නැහැ will be කියන එක සම්පූර්ණයෙන් ගන්නෙ නැහැ will විතරයි ගන්නෙ will he be writing a letter ඊළඟ එක Has he written a letter? Had he written a letter? Will he have written a letter? ඊට පස්සේ Has he been writing a letter? Had he been writing a letter? ඊළඟ එක මේක නෑ මේ එවල තියෙනවා ඔන්න එකෙන් කොපි කරලා ගත්ත මන්ටක් ගාලා will he have been writing a letter will he have been writing a letter හරි නේද ඔන්න මේ සෙට් එකත් මම ඔයාලට ලේසි වෙන්න දානවා Telegram එකට ඒක නිකන් ඡේදයක් වගේ තියෙන ප්‍රශ්නාර්ථ තියෙන හින්දා ඔයාලට හොයාගන්න පුළුවන්. ගැටලුවක් වෙන්න විදියක් නැහැ. ඡේදයක් වගේ එක තියෙන.
ඒක පොඩක් එහෙම ගෙස් එකක් තියෙනවා. රයිට්. ඊළඟ එකක් ලියන්න තියෙනවාද ගොඩක් ඈ කරන්න දෙයක් නැහැ. අද ගොඩක් ලියන්න තියෙනවා කරන්න දෙයක් නැහැ ලියන්න ඕන මේවා. ලියන්න නැතුව බෑ මේක කරන්න. ඊළඟටත් ඔන්න පළවෙනි වාක්‍ය දෙනවා. දැන් අදම ලියන්න ඕන මේක. ඔයාලට මේ පන්තියේ මේ වෙලාවේ විතර නෑ නික වෙලාව තියෙන්නේ. ඊට පස්සේ මාන රාජකාරණේ තියෙන්නේ. එහෙනම් පන්ති වෙලාවෙම මම ලියවනවා කරන්න දෙයක් නැහැ. විනාඩි 10ක් අරගෙන ලියනවා මේක. මේක පස්සෙට කල් දාන්න ගියොත් වැඩේ මට ඊළඟට ඉතුරු පාඩම කරන්න බෑ ඒකයි. මට ඉතුරු ටික කරන්න බැරි වෙනවා. ඔන්න තියෙනවා වාක්‍ය ඔයාලට පේන්න දිනා they can buy a car. එතකොට මේක පටන් ගන්න ඕන කොහොමද කියලා ඔයාලා දන්නවා can they buy a car කියලා පටන් ගන්න ඕන. tag ගාලා ලියන්න දින වාක්‍ය 25 tag ගාලා ලියන්න. ඉක්මනින් ලියන්න. එතකොට හරි. 9:40යි 9:50 වෙද්දි ගමු. रोड नेमेंगे අන්තර අපි කතා කරා මේ 25 කතා කරමු මෙතෙන් එන්න ඕන රිටන් මේ has had will have ඒවා තියෙනවනේ රිටන් කියන එක තමයි එන්න ඕන හරි පැහැදිලි වෙන්න ඇති රිටන් කියන එක තමයි එන්න ඕන හරි දැන් මේක 25ටම ලියන්න හරි මම දැන් ඔන්න මේක මම ලියන්න යන්නේ නැහැ ඔයාලට මම කියනවා මම පොඩ්ඩක් අන්ඩර්ලයින් කරන්නම් ඔයාලට තව ටිකක් තේරෙන්න මොකද්ද ඔක්සිලරි වර්බ් එක කියලා මෙතන ඔන්න can can මුලට ගන්න මේකේ could මේකේ must මේකේ may මේකේ might මේකේ අපි දන්නවා day කියලා තියෙන්නේ මේක වරහන් ඇතුලේ දාන්න. දේ කියන එක බහුවචන හින්දා අපි do කියලා ගන්නවා. මෙතන අපි වරහන් ඇතුලේ did කියලා දාන්න. එතකොට අරය have වෙන්න ඕනේ. right. ඔන්න. right. එතකොට can they buy a car one. අලෙණිය can they buy a car. first one can they buy a car. දෙවෙනි එක could they buy a car. තුන must they buy a car නැත්තම් should they buy a car හතර may they buy a car might they buy a car do they have to buy a car counter car එකක් ගන්න සිද්ධ වෙනවද car එකක් මිලට ගන්න සිද්ධ වෙනවද do they have to buy a car did they have to buy a car Did they have to buy a car? तो उनमें आ have to बन नो. Did they have to buy a car? अतः will they have to buy a car? Will they have to buy a car? नमे है are they to buy a car? दहाय है were they to buy a car? एक बोला हाँ are they able to buy a car? दोला हाँ were they able to buy a car? दहा तो ना Will they be able to buy a car? දහතර Do they buy a car? Do they buy a car? පහළව Did they buy a car? දහසය Will they buy a car? දහත Are they buying a car? Are they buying a car? දහඅට Were they buying a car? දහනමය will they be buying a car will they be buying a car විස්ස have they bought a car have they bought a car
विषय का हेड दे बोर्ड का पास पार्टिसिपल एक बोर्ड ने बाई बोर्ड बोर्ड हेड दे बोर्ड का इलागे का विल दे हैव बोर्ड का विल दे हैव बोर्ड का हैव दे बीन बाइन का इसी हाथर है Had they been buying a car? इसी पहा Will they have been buying a car? Will they have been buying a car? अन्ने ये वाक्य टिका था रे मेरे को मामा टाइप कर बने थे इंदर टेलीग्राम मेरे को दार में माम ये वाक्य तूने इंदर वाला टक क्यों आगे होमवर्क का दून ना මේ වාක්‍ය තුන පොසිටිව් ඒ වාක්‍ය තුන විදිහට දාන්න කියලා හෝම්වර්ක් එකක් දුන්නා ඔයාලට මම හිතන එක කරන්න ඇති කියලා අපේ සිංගියුල් ඒවා දෙකක් ලිව්වා ප්ලුරල් එකක් ලිව්වා එතකොට පිටු තුනක් තියාගන්න පිටු තුනක් ඉඩ තියාගන්න දැන් නෝට්බුක් එකේ අනිවාර්යෙන් ඉඩ තියාගන්න මෙන්න මේ වාක්‍ය තුන පළවෙනි රෝලට උඩින් හරි ඉස්තරක් වගේ තියෙන පිටුවේ උඩින් ලියා ගන්න. පළවෙනි පිටුවේ ලියා ගන්න I can work කියලා. දෙවෙනි පිටුවේ උඩින් ලියා ගන්න Nimali can cook කියලා. රෝල් වල ලියන්න බෑ. රෝල් වල උඩින් අර සුදු පාට ඉඳ තියෙන හරිය. එකට අපි කියනවා හෙඩ් එක කියලා. හෙඩ් එකේ ලියා ගන්න. පිටුවක නම් උඩ ඒ සුදු පාට තීරුට අපි හෙඩ් එක කියලා කියනවනේ. හෙඩ් එක කියලා කියනවනේ හෙඩ් එකේ ලියා ගන්න. টপ එකේ ලියා ගන්න. රයිට්. දෙවෙනි තුන්වෙනි පිටුව උඩින් ලියා ගන්න we can live in this village කියලා. දැන් ඔයාලා ඔය පිටු තුනේ මොක හෝම්වර්ක් එකක්. මේවා හුරු වෙන්න ලියන්න ඕන. දැන් අපිට මේවා කියන්න තිබ්බා අපි නිකන් ලයිව් ක්ලාස් එක වගේ නන් නේද? ඉතින් ඒ නිසා තමයි මම මේ වගේ වැඩ දෙන්නේ නිකන් දැන් ඔයාලට තේරෙන අයියෝ සර් ඕක ලියන්න දෙයක් නැහැ ඔක පුළුවන් කියලා. පුළුවන් එක ඇත්ත. කොයි වෙලාවකවත් පුළුවන් කියලා ප්‍රැක්ටිස් කරන එකක් නතර කරන්න එපා. ඈ ප්‍රැක්ටිස් කරන්න පුහුණුවම තමයි වැදගත් වෙන්නේ. පුළුවන් ඒව තමයි නැවත කරන්න ඕන. එතකොට ඒක හොඳටම පුළුවන් වෙනවා. පැහැදිලිද? පුළුවන් කියලා ඔයාලා කවදාක්වත් නතර කරන්න එපා වැඩ. होंमवर्क बुक मम वाले होंमवर्क अभी सिंगल टाइप कर लाख होंमवर्क बुक लिया नोट बुक मेकट अनिवार्यूतना होंमवर्क बुक लिया होंमवर्क बुक अभी वाक्य दिदर लियान मे मस दिवट ये वाक्य दिदरम एक ඒ හෝම්වර්ක් බුක් එක තියෙන්නේ තේරෙනව නේද? ඒ හෝම්වර්ක් බුක් එක තියෙන වාක්‍ය දෙදහ ලියන්නම විතරයි. ඉතින් ඒ නිසා මේ ඒ ටික ලියන්න ඒකේ. එතකොට දැන් මේ සතියේ වාක්‍ය දැන් 200ක් ලිව්වා නේද? 100ක්. දැන් අපේ කවුද මේ හර්සන් සර් ටයිප් කරලා දායි නැත්නම් මම හරි ටයිප් කරලා ගන්නම් මේ දවස්වල පොඩ්ඩක් කාර්ය බහුල වුණා. අපි මේ ගෙවල් ළඟ මලගයක් වෙලා අවුරුදු 28ක විතර තරුණ මහත්මේ මගේ යාළුවෙක් හදිස්සියෙම අභාව ප්‍රාප්ත වුණා ඒ කියන්නේ මේ ඒ නිසා දැන් අදත් යන්න ඕන මම 10 අමාරෙන් පස්සේ වගේ පන්ති නතර කරනවා අදත් දෙන්න යන්න ඕන නිරතව නැවෙන් ඉස්සෙල් බලමු ඒ නිසා එහෙම කරන්න එක හරි ඈ right ඒ ටික ලියන්න ඉඳ තියාගෙන gedirin ඒ ටික ලියන්න හරි එතකොට ඔන්න ඒ වාක්‍ය ටිකෙන් පස්සේ අපි ආය ඊළඟ කොටසට යනවා අපි කොටස් දෙකක් විදිහට නේද යන්නේ lessons එහෙම තමයි මම ගිය සති වලට කියලා දුන්නා පුද්ගලයෙක්ව හඳුන්වන්න qualities qualities කියලා කියන්නේ අවංකයි ගුණගරුකයි නිහතමානී මේ වගේ ඒවා නේ
adjectives පාවිච්චි කරලා කෙනෙක්ව හඳුන්වන්න අපි වැඩ කරන qualities වගේ නේ අපි දැන් අද පොඩ්ඩක් කතා කරමු පුද්ගලයේ ඒ විදිහට හඳුන්වනවා වගේම අපිට පුළුවන් පුද්ගලයේක බාහිර ස්වරූපය හඳුන්වන්න පුද්ගලයේගේ බාහිර ස්වරූපය හඳුන්වන්න පුළුවන් අපිට එයා උසයි මහතයි නේ කොටයි කළුයි ඒ වගේ නහය දිගයි මොක්කම් වෙච්ච නහයක් තියෙන්නේ එයා ගෑස් දිගයි ඇස් ලොකුයි ඇස් හීනි ඒ වගේ කෙනෙක් අපිට පුළුවන් මේ කොණ්ඩේ පොකුටු එක්කෙනෙක් ඕ කොණ්ඩේ දිගේ එක්කෙනෙක් ඒ වගේ අපිට කෙනෙක්ව හඳුන්වන්න පුළුවන් පුද්ගලයෙක්ව හඳුන්වන්න පුළුවන් අපි බලමු අපි කොහොමද ෆිසිකලි කියන්නේ ෆිසිකල් ඇපියරන්ස් එක පුද්ගලයෙක්ගේ ෆිසිකල් ඇපියරන්ස් එක බාහිර පෙනුම නේද අපි කොහොමද හඳුන්වන්නේ කියලා රයිට් अरे मैं विनाडी मैं ट्यूट के इन ट्यूट कत्ट ट्यूट बुक मैं दाँ स्क्रीन लगे लारी मांग कदम तप रहे अरे हरे प्रोडक्ट इन स्क्रीन पेनोने बल पीपल पीपल की मतुकावादे पीपल Look at the picture and read the words given, right? මේ බලන්න ඔයාලට මේ මුහුණු කීපයක් තියෙනවා වචන කීපයක් තියෙනවා මෙතන අපි පොඩ්ඩක් discuss කරමු right? අපි පොඩ්ඩක් discuss කරමු මේ වගේ හැඩැති මුහුණකට අපි කියනවා loan face කියලා මේකෙන් ඔයාලට දැන් ඊට පස්සේ activities කීපයක් තියෙනවා කරන්න බෑ ඉතින් දැන් අහගෙන ඉන්න තියෙන්නේ
අහගෙන ඉන්න තියෙන අපි ඉස්සෙල්ලා ගොඩක් ලිව්වනේ ඒ හින්දා අපි දැන් බලමු දැන් බලන්න ඩිකමට ඔයාලා බලන්න මං කියන්නේ ඉස්සෙල්ලා මොනවද තියෙන වචන කියලා තේරෙනවද කියලා බලන්න ඒ තියෙනේම තේනවා නේද හරි මේ දිග මූණක් තියෙනවා නම් අපි ඒකට කියනවා ලෝන් ෆේස් කියලා රවුම් මූණක් තියෙනවා අපි කියනවා රවුන් ෆේස් කියලා මේවා ලියන්නේ කොහොමද පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරනවා මෙන්න මෙයාගේ තියෙනවා හෙයා එක කර්ලි හෙයා එකක් නේ බොකුටු කොණ්ඩයක් තියෙනවා නේ බොකුටු කොණ්ඩයක් තියෙනවා අපි ඒකට කියනවා කර්ලි හෙයා කියලා ලියා ගන්න අවශ්‍ය නැහැ මම දෙනවා ලියන්න මෙන්න ස්ට්‍රේට් හෙයා එකක් තියෙනවා ඊට පස්සේ මෙන්න බෙයඩ් බෙයඩ් කියලා කියන්නේ රැවුල මේ මූණ පුරා රැවුල තියෙනවනේ අපි යාට කියන්නේ බෙයඩ් එකක් තියෙනවා කියලා. එයාගේ බෙයඩ් එකක්. ඔව්. දිල් කි දිහාරා. මේ ග්‍රේඩ් 10 වල තියෙනවා. ග්‍රේඩ් 10 වල යුනිට් 1. මේක හොඳ ඇක්ටිවිටි එකක් හොඳ වැදගත් පාඩමක්. ඒකයි මම මේක ගත්තේ මෙතෙන්. මම ගාවිලා ග්‍රේඩ් 10 වල යුනිට් 1 ඉස්කෝලේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා. ওই 10 11 ළමයි ඉන්නවනේ යාළට තේරෙන්නේ නැති. ඊට පස්සේ තට්ටේ කියලා අපි කියන්නේ හිස හිස නෑ හිස කෙස් නෑ කියලා බෝල්ඩ් හෙඩ් එකක්. එයාට කියනවා අපි බෝල්ඩ් හෙඩ් එකක් එයාට තියෙන්නේ කියලා. බෝල්ඩ් හෙඩ් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ මුස්ටේක්. මුස්ටේක් කියලා කියන්නේ උඩු රැවුල. උඩු රැවුල. මේ මෙයා මෙයාගේ එහෙම නෑ බෙයඩ් එකක් මෙයාගේ තියෙන්නේ. පැහැදිලි පේනද? ඒ රැවුල සම්බන්ධයෙන්. බෙයඩ් එක කොයි වගේද කියලා ඔයාලට රූපෙන් දැන් පේනවා. මුස්ටේක් කියලා කියන්නේ උඩු රැවුල. උඩු රැවුල ඔන්න තියෙනවා. මෙයාට තියෙන්නේ වේවි හැයා එකක්. මේ අන්තිම එක්කෙනාට වෙවි හැ එකක් කියලා කියන්නේ මොකද්ද? ඊගාර නූල්ස් වගේ රැලි රැලි කොණ්ඩයක් වෙවි හැ එකක්. මේ පේනවනේ ඔයාලට වෙවි හැ එකක් කියන්නේ මොකද්ද කියලා. රයිට්. ඔන්න ඔය වගේ අපිට කේක වචන දිනවා. දැන් මෙතනත් ඔයාලට වචන ටිකක් එකතු වෙන්න ඇති. දැන් බලමු. Study the following adjectives that are used to describe the appearance of people. අන්න. දැන් බලන්න. මෙතන වෙන් කරලා දීලා තියෙනවා ඔයාලට. වෙන් කරලා දීලා මොකද්ද වෙන් කරලා දීලා තියෙන්නේ ආ ස්ක්‍රීන් එක ලැජ්ජා රයිට් දැන් හරිනේ මෙන්න ඔයාලට මෙන්න මේ ටික අපි කතා කරේ මේ රූප දෙන්නේ ඊට පස්සේ වෙන් කරලා තියෙනවා මේ ඒජ් එක කියන විදිහ මෙන්න තියෙනවා කෙනෙක්ගේ ඒජ් එක කියන විදිහ රයිට් ආ දැන් හැමෝම මෙන්න මේ ටික ලියන්න බලන්න मेन में टेबल लिख गा गांड पेन होने दर पहले तो पेन होने में टेबल लिख गा जिस ना मैं उड़े पड़े से मैं यहाँ पे देन इटिक गा गांड बल में टेबल लिख गा गांड दारो इटिक एक मिनट लिया गांड පොතේ ලියා ගන්න වචන හුරු වෙන්නත් එක ආ මෙන්න අපි නෝට්බුක් එකේ ලියන්නේ දැන් වාක්‍ය ලිව්වේ ඒකේ මාතෘකාව ලියා ගන්න people කියලා
संबंध कथाकरण मिडल एज मेदि वयस ओल्ड वयस मेन मेक इन हिज हर अर्ली मिड लेट 30 इयर्स 40 इयर्स मेक अपिट हदा गन्न पुलुवन मेहेम he is in his early 30 years එහෙම කිව්වොත් එයා 30 මුල් භාගෙ කෙනෙක් 30 31 32 ඒ වගේ මෙහෙම කිව්වොත් he is in his mid කිව්වොත් මම 34 35 36 30 years එතකොට එහෙම ඉන්නවනම් he is in late 30 years කිව්වොත් 36 37 39 වගේ ඒක 40 years කියන එකටත් 40 ගණන් වල නම් එහෙම තමයි එතකොට අපිට එකකින් කියන්න පුළුවන් එයාට අවුරුදු 32ක් විතර ඇති නේද නිකන් අර එයා 30 මුල් භාගයේ ඉන්න කෙනෙක්. අන්න ඒ වගේ නේද? 35 අතරක 5ක 6ක විතර කෙනෙක්. එහෙම කියනවා. එයා අවුරුදු 34ක 35ක 36ක වගේ එක්කෙනෙක්. ඒ වගේ එක්කෙනෙක් කියලා අපිට කෙනෙක්ව හඳුන්වන්න පුළුවන් තව කෙනෙක් එක්ක. එයා මේ වගේ කෙනෙක් කියලා. ඒක තමයි මෙතනදී මේ කතා කරන්නේ මේ මම ඒක වරහන් කරන්නම් ඒක ඔන්න හදා ගන්න විදිහේ උදාහරණයක් දුන්නේ. ඒක කැමති විදිහට හදා ගන්න පුළුවන් ඉස්සරහට ඔයාලට දෙනවා මම. दिग मून अरे मैं उड़ती पेना दिग मून को मेती लोन फेस लोन फेस मेती समहार तीन दिग मून समहार රවුම් මූණක් තියෙනවා කෙලින්ම මූණ රවුම් පිඟාන වගේ රවුම් හඳ වගේ රවුම් නේ සඳවන් මූණක් රවුම් මූණක් තියෙන්න පුළුවන් නේ සඳවන් මූණක් තියෙන්න පුළුවන් හඳ කියද්දි මතක් වුණේ වික්ටර් රත්නායකයන් සින්දුවක් තියෙනවා ඔන්න නේ හඳ වගේ තවත් සඳක් ඇත්නම් ඒ මගේ සඳයි කියලා අහලා බලන්න ඊළඟ එක ඕවල් ඕවල් කියලා කියන්නේ බිත්තරේ හැඩේ මූණක් විතරය සමහරුන්ගේ නිකන් කිරිපිටි පැකට් එකක් වගේ මූණු තියෙනවා ඉස්කා අපි ඒකට කියනවා ඉස්කා කියලා කියන්නේ හතරැස් මූණක් හතරැස් මූණු තියෙනා නේද සමහර අය කිරිපිටි පැකට් එකක් වගේ මූණක් තියෙන්න පුළුවන් පිරිමයා ඉන්නවා ක්ලීන් සේවන් කට්ටිය ක්ලීන් සේවන් කියලා කියන්නේ මෙන්න මේ බෝල්ඩ් හෙඩ් එක දිනා වගේ කෙනාගේ තමයි රැවුල සම්බන්ධයෙන් ඒ කියන්නේ උඩු රැවුල තියෙනවා නම් මුස්ටේක් තියෙනවා කියලා කියනවා බෑඩ් කියලා කියනවා සම්පූර්ණ මේ වගේ රැවුල තියෙනවා නා යටි රැවුල එතකොට සමහර කට්ටිය උඩු රැවුලක් නැහැ යටි රැවුලක් නැහැ. අර කියන්නේ တඩු ගහපු කුකුලෙක් වගේ කියලා. ක්ලීන් සේවන්. ක්ලීන් සේවන් ඒ කියලා කියන්නේ සම්පූර්ණ සේව් කරලා තියෙන මූණ රැවුල මුකුත් නැහැ. බෑඩ් එකවත් මුස්ටේක් එකවත් මුකුත් නැහැ. එහෙම හඳුන්වන්නත් පුළුවන්. එයා ක්ලීන් සේවන්. He is clean saver. රැවුල වොන් සම්පූර්ණයෙන් කපලා ඉන්නේ. දැන් ඔයා හිතන්න දන්නේ නැති කෙනෙක්ට ඔයා කෙනෙක්ව කියන විදිය. මේකෙන් ගන්න පුළුවන්. अभी वा काट हरी आलूट की हवाल दंड दी दी उसाई नीटी कलू सुन आंगल कपल संपूर्ण क्लीन आंगतमा मे वेल हितागंड मेतनी कदली एकतमा मे वेल हितागंड रईट कंप्लेक्शन की तले सुने සුදු කියලා නෑ සුදු කියන්නේ මේ මේ කොලේ පාටනේ පේනව නේද මේ කඩදාසි කොලේක සුදු පාට එහෙ පාට මිනිස්සු ඉන්නවද හරි ඒ උනාට අපි කියන මේ
फेया काटती इंद पुलवा फेया के लगे अन्य सुधु कालू केला ये देखा टा दांड बैग वाइट डार्क के ने देखा टा दांड बैग आला ये मैं पहपत हाँ पहपत के लगा अंडा पुलवा नेता तालेलुई के लगा अंडा पुलवा नेता ये माये इन्द तो उन्हें हमें किया अंडा पुलवा he is fair fair in complexion पहें पहपत के लगे अंडा पुलवा नेता तालेलुई पहें तालेलुई हिम्मत किया he is fair क्यों हुआ तैती complexion के लम किया अंडा बात शायद ने is fair इतो कोटे ये माये इन्नो इलाके टे इन्नो पहपत ता है क्या नी स्किन ने क्या आला के आलो को मत सुधुई यानी सामान्य सुधुई के ला light skinned है भाई समाहर काटे इन्नो dark skinned में तो नहीं में खालू पह है क्या नी अंदरू पह आते हैं नी शरीरे है भाई dark skinned ने क्या होंडा ही है light skinned ने कर रही है dark skinned ने क्या होंडा है क्या लगे यानी में සුදු يعني ලයිට් ස්කින් එකක් තියෙන කට්ටිය ඉක්මනින්ම වයසට යනවා වයස පේනවා ඩාර්ක් ස්කින් එකක් තියෙන කට්ටිය ටිකක් පරක් වෙලා වයසට නෑලා වයස පේන්නේ නෑ දැන් ඔය සුදු වෙන්න දැඟලුවාට දැඟලලා සුදු වුණාට ටික කාලයයි සුදු වෙන්න එපා කළු අය ඉන්නවනම් කළු විදිහටම ඉන්න එතකොට වයසට යන්නේ නෑ අඩු ඒ කියන්නේ ඉක්මනට ස්කින් එක සවුත් වෙන්නේ නෑ ඇලිවැටේ අනික ශරීර සෞඛ්‍ය කියන්නේ ශරීර සෞඛ්‍යයෙන් හොඳ ශක්තිමත් කළු අය ඒගොල්ලෝගේ ශරීර සෞඛ්‍ය හොඳයි ලෙඩ රෝගෙම වැළඳෙනවා අඩුයි මේ ඩාක් කට් ඉතින් ඒ වගේ වටිනා ඩාක් කියලා කියන්නේ නරක දෙයක් නෙමෙයි ඩාක් කියලා කියන්නේ ඇත්තටම ඩාක් වෙන්න පින් කරන්න ඕන තේන්නා කළු වෙන්න පින් කරන්න ඕන දැන් ඔක අනිත් පැත්ත තමයි ඔයාලා හිතාගෙන ඉන්නේ මං කළු වින්න කියනව නෙමෙයි दुमुरुआ इंटरनेट सर्च टैन स्किन्ड पीपल दुमुरुपाट दुमुरुपाट मुनवाण ඒ වගේ යනවා වගේ ටෑන් නෙමේ ඊටත් වැඩිය ටෑන් කියන්නේ ඒ වගේ ලයිට් ස්කින් නෙමේ ඊටත් වැඩිය. එතකොට ඒ විදිහට අපි බලමු ටෑන් ස්කින් පීපල් ලා කොයි වගේද කියලා. එතකොට ඔයාලට ඕක පැහැදිලි වෙනවා. කෙනෙක් අපි ඒක ඒ විදිහට මඳුරගමු. अरे बालम कोई वाक्य दे किया ला ये काफी अंदर वगैरह में है और बाला गाने पुलवा मारा මේ දින්නේ මේ පේනව නේද මේ වර්ණ වෙනස් හැදි මේ දින්නේ දුඹුරු වර්ණය කියන්නේ මෙන්න මෙයා හරියටම හරි මෙන්න මේ වර්ණය දුඹුරු වර්ණය කියලා ටෑන් කියන එක පේල් කියන එක පෙන්වන්නම් මම අර මේ 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 ගර්ල් මේ පේනව නේද ඔයාලට පැහැදිලි පේනව නේ මෙයා ඇවිල්ලා දුඹුරු වර්ණේ දුඹුරු කෙනෙක් මේ අන්න ඒකට කියන්නේ
එතකොට ගොඩාක් තේල් කෙනෙක් මම පෙන්නනම් ගොඩාක් සුදු නිකන් සුදු මැලි අර මලමිණියක් වගේ තේල් කෙනෙක් මේ ඉන්නේ මෙයා ටෑන් ස්කින් එකක් ගුරු පැහැයක් මෙයා තේල් මේ සුදුම සුදුයි නේ තේල් වෙන්න තමයි කට්ටිය ගොඩක් දඟලන්නේ දැන් ඉන්න කට්ටිය ඒ වුණාට ටෑන් ස්කින් නම් මන්නම් කැමති මේ ටෑන් ස්කින් එකකට මේ මෙදුඹුරු වර්ණය හොඳයි නේ ඩාර්ක් ස්කින් එකක් හොඳයි නේ පේල් එක්කෙනෙක් මේ ගොඩාක් සුදුයි මේ යා ගොඩාක් සුදුයි නේ උඩ කියන්නේ ටෑන් ස්කින් එක මෝ ඇට්‍රැක්ටිව් කියනවා නෑනේ අන්න ඒ වගේ ඔතන වලට පැහැදිලි වෙන්න ඇති මොකක්ද ඒ ටෑන් ස්කින් එක කලර් එක මොකක්ද කියලා පැහැදිලි වෙන්න ඇති හරියටම මේ කලර් එක මේවා අඳුන ගන්න ඕනේ කලර් එක කලර් එක අඳුන ගන්න ඕනේ මේ ටෑන් කියන එකයි පේල් කියන එකයි ගොඩක් පාවිච්චි කරනවා රයිට් මේ කලර් එකත් අඳුන ගත්ත අපිට එහෙම කෙනෙක්ව අඳුන්වන්න පුළුවන් රයිට් යන් අපි ඊළඟට ඊළඟට බිල්ඩ් බිල්ඩ් කියලා කියන්නේ එයාගේ ශරීරය කොච්චර උස මහතද කියන එක උස මහත දෙකටම අනුව සාමාන්‍ය ශරීරයක් නම් තියෙන ස්මෝල් පොඩි ශරීරයක් නම් තියෙන ස්මෝල් කියන්නේ ලොකුවට එහෙම මේ උස මහත නැහැ වුණ සාමාන්‍ය ස්මෝල් සාමාන්‍යද පොඩි උස මහත කියන්නේ උසර සරලන මහත තියෙනවා සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය කෙනෙකුටත් වඩා සාමාන්‍ය කෙනෙක් medium build ඒකල ගැන සාමාන්‍ය තියනවානේ මධ්‍යම ප්‍රමාණය කියන්නේ average build කියන එකම තමයි average build කියලා කියන්නේ එහෙම තමයි එතකොට පුද්ගලයෝ ඉන්නවා ඒ උසයි මහතයි හරි ඒ සාමාන්‍ය මිනිස්සු ලංකාවේ හැටියට අපි දකින නිතර දෙවේලේ දකින මිනිස්සු අතර මැදි පොඩිත් නැහැ ඕනාට වැඩිය ලොකුත් නැහැ ඕනාට වැඩිය පොඩිත් නැහැ මධ්‍යම ප්‍රමාණය medium build කට්ටිය ඉන්න පුළුවන් යාගේ ශරීරය වැඩිලා තියෙන විදිය average කියලා කියන්නේත් මධ්‍යම ප්‍රමාණයටම තමයි well built කියලා කියන හොඳට හැඩි දැඩි කියලා කියන්නේ අපි උස මහත තියෙන හොඳ හැඩි දැඩි වලට මතක් කර නැති එහෙම කට්ටිය. එයා well built කෙනෙක්. එහෙම කියන්න පුළුවන්. thin කියන්නේ කෙට්ටුයි slim කියන්නේ කෙට්ටුට වඩා තවත් කෙට්ටුයි. ගොඩක් කෙට්ටුයි නම් slim. build එහෙම කියන්න පුළුවන්. thin build slim කියලා විතරක් කියන්නත් පුළුවන් thin කියලා විතරක් කියන්නත් පුළුවන්. ඊළඟට height එක උස උස කියනකොට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් එයා උසයි කියලා. මොකද මිටි උසයි කොහම සාමාන්‍ය ගන්න average height. උතෝන එක 5යි 4 5යි 5 වගේ කෙනෙක් නම් average නේද? medium height. ඒත් ඒ වගේ තමයි. එහෙම මේ වචන පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම. ඒකයි මම ඒ ටික දීලා දෙන්නේ. short කියන්නේ මිටි. ඕන නම් කියන්න පුළුවන් 5යි 5යි in height. නේද? ඊළඟට කියන්න පුළුවන් about 165 centimeters tall in using උස එයාගේ 165ක් විතර නැත්තම් 5යි 5ක් විතර නේ අඩි 5යි feet and inch නේද අඩි 5යි අඟල් 5ක් විතර උසයි එහෙම ඔයාලට කියන්න පුළුවන් ඊළඟ එක අද කියලා කියන්නේ කෙනෙක්ගේ තවත් මොනවාරි තියෙනවා නම් තවත් මොනවාරි තියෙනවා නම් කෙනෙක්ගේ අපිට එයාව අඳුන්වන්න පුළුවන් එයාගේ ලිප්ස් කියන්නේ ඔයාලා දන්නවා තොල් පොටවල් මේ ලිප්ස් අපි upper lip එක කියලා කියන්නේ උඩු තොලට upper lip එක කියලා කියනවා යටි තොලට lower lip එක කියලා කියනවා upper lip lower lip එතකොට සමහර අයගේ තොල් පොටවල් සියුම් පොඩි තොල් පොටවල් දෙකක් තියෙන අපිට කියන්න පුළුවන් එයාට තියෙන්නේ she has thin lips එතන පොඩි තොල් පොටවල් දෙකක් thin lips කියලා කියන්න පුළුවන් නැත්නම් full lips ඒ පොඩි කියන එකට වඩා වැඩියෙන් තියෙනවනම් full lips කියලා කියන්න පුළුවන් ගොඩාක් ලොකු තොල් තියෙනවනම් දැන් සමහර කට්ටි ඉන්නවා lips very big වෙන්න ඕන ඒක නිකන් ඒක සයිකෝ කේස් එකක් ඒක psychological issue එකක් ඒක මේ යාගේ අවුලක් පොඩි mental අවුලක් ඒ කියන්නේ ඒ වගේ තියෙනවා යාලා operations කරනවා ඒ කියන්නේ මොන හරි දයක් කරලා ඒ තොල් පොටවල් ලොකු කර ගන්නවා. එහෙනම් පුළුවන් වෙනස් කරන්න. එහෙම මිනිස්සු ඉන්නවා ලෝකේ. එතකොට ඒගොල්ලෝගේ big කියලා කියන්න බලවම් ප්‍රශ්නයක් නැහැ. She has big lips. ලොකු තොල් පොටවල් තියෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් පිරිච්ච එකක් නම් සියුම් නැත්තම් අපි කියන්නේ full lips තියෙනවා කියලා.
සාමාන්‍යයෙන් she has full lips කියලා තමයි අපි කියන්නේ සාමාන්‍යක සාමාන්‍ය ගානට medium තියෙනවනම් නැත්තම් සියුම් තොල් කොටවල් දෙකක් නම් තියෙන්නේ thin lips කියලා කියනවා ඊළඟට nose nose කියලා කියන්නේ නායනේ මෙතෙන්ද තව දාගන්න පුළුවන් මේ මෙතන තව වචනයක් දාන්නම් මම නහයට කෙනෙකුට දිග නහයක් තියෙන්න පුළුවන් දිග නහයක් තියෙන්න පුළුවන් මම එක එක පින්තූර දෙනවා ඔයාලට හඳුන්වන්න මෙයාගේ විස්තර ලියන්න එතකොට ඔයාලට ඕවා තව ටිකක් අවබෝධ වෙයි ඈ බය වෙන්න එපා කෙනෙකුට දිග නහයක් තියෙන්න පුළුවන් තව කෙනෙකුට ඉස්සරහට නෙරපු නහයක් තියෙන්න පුළුවන් ඉස්සරහට නෙරලා හොද්දට පොඩි කාලේ අම්මා අත කාලා ගිරිය අම්මා අත කාලා නහය ඉස්සරහට ඇදලා දිනනවා හොද්දට උල් වෙලා වගේ තියෙන ගිරා හොටයක් වගේ නේ එහෙම ඉස්සරහට නෙරපු නහයක් තියෙන්න පුළුවන් ඒකට අපි කියනවා ස්ට්‍රේට් කියලා ඔයාලා දන්නවනේ ස්ට්‍රේට් කියන්නේ කෙලින් කියන එක නේ තව කෙනෙකුට ජම්බු ගෙඩියක් වගේ නහයක් තියෙන්න පුළුවන් තව කෙනෙකුට ජම්බු ගෙඩියක් වගේ නහයක් තියෙන්න පුළුවන් ඒකට අපි කියනවා pointed nose කියලා. නිකන් මුණ මැද ජම්බු ගෙඩියක් තියලා වගේ. ඒකට දන්නවනේ දැන් ජම්බු ගෙඩිය කොයි වගේද කියලා. ඒ කියන්නේ straight nose එකක් නෙමෙයි. නිකන් මොට්ට නහයක් තියෙන්න පුළුවන් මොට්ට එකක්. pointed nose කියලා කියන්න පුළුවන්. right? ඔන්න අපිට නහය එහෙම හඳුන්වන්න පුළුවන් ඔය තුන ඇති. ඊළඟට straight wavy black curly spiky hair. මේ තියෙන්නේ hairs. දැන් කෙනෙකුට ස්ට්‍රේට් හෙයා එකක් තියෙන කොණ්ඩයර නිකන් කරන්ට් එක වැදිලා වගේ දැන් හොඳ ලස්සන වෙවි හෙයා තියෙන කට්ටිය හැම ඉන්නවා හොඳ වෙවි හෙයාස් තියෙනවා ඒ කියන්නේ උපතින්ම එනවා බොකුටු කර්ලි හෙයා එනවා බොකුටු කොණ්ඩයක් වෙවි කියලා කියන්නේ නිකන් නෝල්ස් වගේ රැලි 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 සමහර කට්ටිය වෙවි කරගන්නවා නේද වෙවි කරගන්නවා ඉතින් මේ ඒ වගේ හෙයා එකක් තියෙන ලස්සන හෙයා එකක් තියෙනවා මොකද කරන්නේ ස්ට්‍රේට් කරනවා කියලා කියන ස්ට්‍රේට් කරනවා කියලා කියන්නේ අර ඒ කූරු කරේ වගේ ඉත්තෑවෙක් වගේ නේද එහෙම නැත්නම් අපි කියන කරන්ට් එක වැදුනහම කොණ්ඩේ තියෙන්නේ කරන්ට් එක වැදුනහම ඒ වගේ ස්ට්‍රේට් කරගන්නවා කොණ්ඩේ ඒක කැතයි සමහර අයට ලස්සනයි ඒක ප්‍රශ්නයක් නැහැ ඔයාලගේ ඉට්ස් යුවර් විෂ් ඒක ඔයාලගේ කැමැත්තක් නේ ඒක ඔයාලගේ එහෙම ඒ කූරු වගේ තියෙනවා නම් ඉස්සලා පෙන්නම ඒවට කියනවා ස්ට්‍රේට් හෙයා එකක් කියලා. ඔන්න වෙවි හෙයා එක දන්නවා මුහුදේ රැල්ල වගේ නේද? නූඩල්ස් වගේ. රැලි තියෙනවා නම් ඒක වෙවි හෙයා එකක්. ඉතින් එහෙම කියන්න පුළුවන් she has wavy hair කියලා. නැත්නම් black hair එකක්. හොඳ සමහර අයට තියෙන හොඳ brown hair එකක් තියෙන්න පුළුවන්. සමහර අය black හොඳ black එක brown කරගන්නවා නේ. ඒ වගේ තියෙන්න පුළුවන්. black hair එකක් තියෙන තද වර්ණය, තද කොණ්ඩයක් තියෙන්න පුළුවන්. එතකොට ඊළඟට කර්ලි හෙයා එකක් තියෙන්න පුළුවන් බොකුටු කොණ්ඩයක් තියෙන්න පුළුවන් කර්ලි හෙයා එකක් තියෙන්න පුළුවන් බොකුටු කොණ්ඩයක් තියෙන්න පුළුවන් මේ වචන මතක තියාගන්න ඕන නිසා මම මේ ඩිස්කස් කරන්නේ ඊළඟට ස්පයික් හෙයා කියලා කියන්නේ උලක් වගේ එකක් දෙපැත්තෙන් අඩු කරලා මැදින් දික් කළා නේද ස්පයික් හෙයා එකක් තියෙන්න පුළුවන් රයිට් ඊළඟට මෙතන කතා කරනවා ඊළඟ එකේදී සෝල්ඩර්ස් කතා කරනවා මේ සෝල්ඩර්ස් වර්ග දෙකක් තියෙනවා නැරෝ සෝල්ඩර්ස් බ්‍රෝඩ් සෝල්ඩර්ස් කියන්නේ හොඳ පළල් උරහිස් තියෙන කෙනෙක් නැරෝ සෝල්ඩර්ස් කියලා කියන්නේ කෙට්ටු උරහිස් තියෙන කෙනෙක් ඒ කියල කියන්නේ පළල් නැහැ කියන එක එහෙම ඉන්න පුළුවන්. එතකොට අපිට එහෙම හඳුන්වන්න පුළුවන්. එතකොට මම දැන් රූප දෙකක් දෙනවා. ඔයාලා ඒ රූප දෙක මම Telegram group එකට දානවා රූප දෙකක්. ඒ රූප දෙක වම් පැත්තෙක් කෙනා A මේ පැත්තෙක් කෙනා B. එතකොට ඒක හඳුන්වන්න ඕන. හෝම්වර්ක් එකක් විදියට දෙනවා. ඔන්න අපිට පුළුවන් ඒ විදිහට පුද්ගලයන්ව හඳුන්වන්න. මම හිතන මේ ටික ලියා ගන්න ඇති. ඒ විදිහට පුද්ගලයන්ව හඳුන්වන්න පුළුවන්. රයිට්. ওই ටිකෙන් හඳුන්වපුවාම අපි ඊළඟ ටිකට යනවා. එතකොට
මොනවාරි ගැටලු තියෙනවා නම් දාන්න පුළුවන්. මම මේකේ PDF එක ඔයාලට දෙනවා. දැන් දෙන්න යන්නේ. එතකොට මෙන්න මේ අභ්‍යාසය කරන්න ඕන මේ PDF එකේ අන්තිමේට තියෙනවා ඔයාලට මම දෙන්නම් ඔයාලට රූප දෙකක් रूप देखा तेना ए रूप देख अनुन्वन्न ओन उसा इद गेट्टु इद मुकद कियला මම රූප දෙක දාන්න යන්නේ මේ යම් අවබෝධයක් එන්න ඇති ඔයාලට කොහොමද මේක කරන්නේ කියලා अरे रूप देख मगामने वेल्ला देने की थी तो रो अंपैत देख अभी गाना ए है टी एट है तो रो आला टे ये रूप देख दिया बाला आगे ना इतन ऐसे ने इन्द में दिन ना दुम नंदो ने එයා සුදුයි ද මොකද්ද ස්කින් කලර් එක හැය එක වලට පේනවනේ හැය එක දැන් මේ මේ කෙනාගේ නම් හැය එක ගොඩක් එහෙම පේන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් කරගන්න එපා ලෝන් හැය එකක් තියෙන්නේ බ්ලැක් ලෝන් හැය එකක් තියෙන්නේ ඉතින් ওই පේන ටික ඇති මෙයා ටිකක් කෙට්ටුයි මෙයා ටිකක් හොඳට වැඩිච්ච කෙනෙක් මෙයාගේ උරයි පල්ලයි මෙයාගේ සියුම් පළවෙනි පැත්තේ කෙනාට බ්ලැක් එකක් ඇඳගෙන ඉන්නේ අන්න ඒ වගේ තුනින් එහෙම යන්න ඕන එන්නව නේද හරි එතකොට एटिक पीडीएफ एक दाना वाला एटिक ग्रुप एक माम पीडीएफ एक दाना वा एक इंग अरगन है वाला मै दिन ना दुन्ना अंडे इटे पास से मै की थी ना मैंने मैं अभ्यास है कराना ओन मैंने मैं पाले भी नहीं है कभी तरह कराने मैं हाथरा भी नहीं है मैं थी ना तूना ही हाथरा है डिस्क्राइब योर फ्रेंड्स अपीयरेंस यूजिंग द एडजेक्टिव यू हैव लर्न्ड
දැන් මේ ඉගෙනගත්ත adjectives පාවිච්චි කරලා තව තව ඕනනම් දේවල් දාලා ඔයාලගේ මේක දින මේ තුන්වෙනි එක තියෙන ඔයාලගේ ගෙදර ඉන්න කෙනෙක්ව විස්තර කරන්න ඕන. පැහැදිලි නේද? ගෙදර ආම ඉස්පිනේෂා කරන්න. ගෙදර ඉන්න කෙනෙක්ව විස්තර කරන්න ඕන. ගෙදර ඉන්න කෙනෙක්ව පැහැදිලි මේවා කරන්න ඕන. right? මේ දින්නේ. දෙස් තුන් තුන අංක තුන මේ දින්නේ. Describe මේ PDF එක දානවනේ. Describe your friends appearance using the adjectives you have learned. ඔයා ඉගෙනගත් adjectives පාවිච්චි කරලා ඔයාලගේ ගෙදර ඉන්න කෙනෙක්ව අඳුන්වන්න ඕන. අපිට ඒක කියවනකොට මතක් වෙන්න ඕන යාව. එයාගේ රූපය ඇඳිලා තේන්න ඕන. ඊළඟට හතරවෙනි එක use the details given below and write a description about Rasit. Rasit ගැන ලියන්න දෙන්නේ මෙන්න තොරතුරු දීලා තියෙනවා මේ table එකේ. එතකොට ඔයාලා Rasit ගැන ලියන්න ඕන. ඔන්න homework ගොඩක් තියෙනවා. ඒ ටික කරන්න අපි මේ ටික discuss කරමු. ඉතුරුවා කරන්න එපා. 4යි 5යි කරන්න එපා. ඊළඟට මෙන්න මේ දෙන්නව විස්තර කරන්න. ඒ කියලා ගන්න මේ black එකක් ඇඳගෙන ඉන්න එක්කෙනා අනිත් එක්කෙනා ගන්න B කියලා අරගෙන A group එකෙන් ඔයාලට පේන දෙන්නව විස්තර කරන්න ඕන. පේන දෙන්නව විස්තර කරන්න ඕන. හරිදනේ? මේ දෙන්නව විස්තර කරන්න ඕන. right. එහෙනම් අදට මම පන්ති නවත්තනවා. ඔයාලට ගැටළු මොනවා හරි තියෙනවා නම් දාන්න මේ PDF එක දෙන්න. මම දැන් දානවා ඔයාලගේ group එකට. මේක record එක අපි YouTube එකට upload කරලා link එකක් දාන්නම්. ඔයාලට ඒක පුළුවන් නැවත පන්තිය records බලන්න. මම ඒ වගේ ඔයාලට ලේසි ක්‍රමයක් හදලා දෙන්නම්. යම් යම් අපහසුතා තියෙන කට්ටියට සම්බන්ධ වෙන්න බැරි වුණාම පන්තියට සහභාගී වෙන්න. හරි. එහෙනම් හැමෝටම good night කියලා කියනවා. මොනවායි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. Thank you.